प्रकाश करहार अंतिम विश्वास අපිට ඕනේ DNA වාර්තාව එනකම් ඒ අනිත් නීතිඥවරු කිව්වොත් අපි මේ DNA වාර්තාව පිළිගන්නේ නැහැ කියලා. එතකොට මොකක්ද මේ නීතිපති දෙපාර්තමේන්තුව හෝ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කරන්න හදන්නේ? මොකක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අපරාධ විමර්ශන කණ්ඩායම් කරන්න හදන්නේ? ඒ නිසා එක එකට ඕන ඕන විදිහට DNA වාර්තා හදන්න බෑ. එක එකට ඕන ඕන විදිහට DNA වාර්තා ගෙනල්ලා डिपार्टमेंट ඒ DNA වාර්තාව අරගෙන ගියේ කවුද? පළවෙනි ප්‍රශ්නේ. දෙක අරගෙන ගිය පොලිස් නිලධාරියා පොලිස් ස්ථානයට යන්න කලින් ගියායි කියන දේශපාලඥයා කවුද? ගිල හම්බ වෙච්ච දේශපාලඥයා කවුද? තුන්වෙනි අපි අහනවා අධිකරණයටත් ඉදිරිපත් කරන්න කලින් ඒ DNA වාර්තාව පොලිස් මාධ්‍ය කොට්ටාෂය විසින් ඇයි මේ සම්බන්ධයෙන් සමාජගත කිරීමක් කරේ? එනිසා අධිකරණේ ක්‍රියාපටිපාටියක් තියෙනවා. හැබැයි අධිකරණයට යනකම්වත් ඉවසා ගන්න බැරි වෙච්ච පොලිසිය විසින් දේශපාලඥයන්ගේ ඕනකමට අදාළ මහවල කරුවන්ගේ ඕනකමට මෙන්න එළියට දානවා DNA වාර්තාව සාරා ජස්මින්. ඔගොල්ලෝ හිතන්නේ ඔගොල්ලෝ කියන දේ පිළිගන්න අපිට මඤ්ඤං කියලා. එහෙම එකක් නැහැ. ඔගොල්ලෝ කියන දේ පිළිගන්න අපි බැඳිලත් නැහැ. අපි එකට ලෑස්තිත් නැහැ. අපි එකට ලෑස්තිත් නැහැ. आंडे කටුසූප්පන සුනකේ ගාන්ට අද වෙනකොට පොලිසිය බහුතරයක් පොලිස් නිලයන් පත් වෙලා තියෙනවා. අපි අහන්නේ බලා දැනගන්න ඕනේ ওই යුනිෆෝම් එකේ පඩි ගෙවන්නේ මේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් මිසක් බලා සපත්තු වල යකන දේශපාලඥයාගේ බැංක account එකෙන් නෙමෙයි කියන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ මේ රටේ පොලිසිය. එහෙම නැතිදන තමයි පොලිසිය මේ වගේ තුප්පල් වැඩ කරන දන්ට වැටලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා ඔය දඟලන මජර නිලධාරීන්ට प्रजातंत्रवाद महानी प्रजातंत्रवादी समाजवादी जनराज्य प्रजातंत्रवादी කොහෙද ඒක තියෙන සමාජවාදී මොන මගුලක්වත් නැහැ නමක් විතරයි ඉතිරෙලා තියෙන්නේ
මුන් රට කාලා දැන් නමක් කාලා මේ රටේ මිනිසුන් අක් කාලා මිනිසුන්ගේ අනාගත කණදන්ට මේක දැන් පත් කළා කියන අපි කියන්නේ ඔව්වට විරුද්ධව අයි පැහැදිලි ක්‍රියාමාර්ග ගන්න ඒ නිසා විසිවෙන්ද රැ අපි කියන පුළුවන් නම් නවත්ත බලලා කියන විසිවෙන්ද රැ නමයට කටුව පිටියෙන් පටන් ගන්නවා කටුව පිටියෙන් පටන් ගන්නවා පාගමන 21 වෙනිදා උදේ 8:45 ට ඒ පාගමන අපි එනවා කොච්චි කඩේ පල්ලියට පුළුවන් නම් නවත්ත බලන්න ඒක අපේ අයිතිය මොකද මරපුන්ට සාධාරණ ඉෂ්ට කරන්න බෑ හැබැයි බඩ මරපුන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන මිනිස්සුන් නවත්තන්න උඹලට කිසිදු හිමිකෙතේකුත් නැහැ ලැජ්ජාවකුත් නැහැ මොන කාලකන්නිද මේ මොන කාලකන්නිද මේ එනිසා බොම් පැහැදිලිව කියනවා මෙතනින් එහාට ඔය දෙගලින සීමා කරගන්න මේ කාට කාට රනිල් වික්‍රමසිංහ හිතන් ඉන්නවා දේශපාලන අනාගතයක් ගැන රනිල් වික්‍රමසිංහට නැවත කියව ගන්න වෙයි මේ රටේ මිනිසුන්ගේ ඒ ජන විඥානය ගැන මිනිසුන්ගේ හැසිරීම ගැන එහෙම නැත්නම් 69 ලක්ෂ අතිවිශ ගෝඨාභයට වෙච්ච දෙයට එහා ගිය තැනකට ගිහිල්ලයි රනිල් වික්‍රමසිංහ මේ නවතින්න හදන්නේ ඒ නිසා එක එකගේ ලනු කන්නේ නැතුව එක එක අදින ලනු අමු අමු ගිලින් නැතුව තමන්ට දැනෙන දේත් එක්ක මිනිසුන්ට දැනෙන අවශ්‍ය කරන දේත් එක්ක තීන්දුව తీර ගන්න තැනට මේ ආණ්ඩුපත් වෙන්න ඕනේ ඒ ආණ්ඩු එම පත් වෙන තෙක් අපි අපේ අරගලය අපි අපේ සටන ජනතා පෙළ ගැස්වීම අකණ්ඩව කරනවා කියන කාරණේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා